ලංකාවේදී යෙවූ අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවාගත් ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලංකාවේ තමන් ක්‍රීඩා කළ අවසාන එක් දින ජාත්‍යන්තර තරගයේ තමන් යෙවූ අවසන් පන්දුවේදී කඩුල්ලක් දවා ගැනීමට හැකිවීම යනු එම ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවියේ වැදගත් සංධිස්ථානයකි. එවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ගැන අසන්නට ලැබේ. මුත්තයා මුරලිදරන්. ලොව එදා මෙදා තුර බිහි වූ දක්ෂතම දඟපන්දු යනු ක්‍රීඩක මුත්තයා මුරලිදරන් මෙරට තුළ ක්‍රීඩා කළ අවසන් තරගයේදී ඔහු යැවූ අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ පළමු පන්දුව යවන්නාය. ඒ අනුව 2011 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමග පැවති අවසන් පූර්ව වටයේ තරගයේදී මුත්තයා මුරලිදරන් විසින් ඔහු යැවූ 10 වන පන්දුවාරයේ සහ තරගයේ 47 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී ස්කොට් ස්ටයිරිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමින් දවා ගැනීමට සමත් විය. මහේල ජයවර්ධන. තාක්ෂණයෙන් අනුන පිතිකරුවෙකු හා ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධනද ඔහු ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ අවසන් තරගයේදී ඔහු යැවූ පන්දුවාරයේදී කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව 2014 වර්ෂයේ පැවති තරග 7කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේදීය. එම තරගයේ 46 වන පන්දුවාරයේ යැවූ මහේල ජයවර්ධන විසින් එංගලන්ත පිලේ අවසන් කඩුල්ල වශයෙන් ජේම්ස් ට්‍රේඩ්වෙල්ගේ කඩුල දවා ගැනීමට සමත්වීමත් සමග තරගය නිමාවිය. ලසිත් මාලිංග. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ඔහු මෙරටදී යැවූ අවසන් පන්දුවාරයේදී කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. ඒ 2019 වර්ෂයේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේදීය. එය ලසිත් මාලිංගගේ එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරගයද විය. එහිදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 42 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ ලසිත් මාලිංග විසින් එම පන්දුවාරයේ 4 වන පන්දුවේදී බංග්ලාදේශ පිලේ අවසන් කඩුල ලෙස මස්තවිසූර් රහුමාන් දවා ගැනීමට සමත් විය.